අත්තඩංගුවට පත් පාටලී චම්පික වෙනුවෙන් හඩක් නගණ්ඩ ඉදිරිපත් වුණ රාජිත සේනාරත්න ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි, ඊයේ හෙවත් දෙසැම්බර් 18 වෙනිදා අත්තඩංගුවට පත් වූ පාටලී චම්පික රණවක මහතා වෙනුවෙන් හඩක් නගන්නට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් මේ එහි උපුටා ගැනීමයි. දඩයම ඇරඹුණා පමණකි. වීරයන් බිහිවන්නේ සතුරන්ගේ තැනුම් වලින් එන පන්නරයෙන් මිස අන් කිසිවකින් නොවේ. විශේෂත්වය පාටලී එහි පළමු බිල්ලවීම පමණි. ඔහු ප්‍රතිවාදී කඳුරේ මුහත් අසිපතක් බව දන්නා දීන නිවටීන් මිලේච්ච ලෙස තරංගයට අවතීර්ණ වී සිටි. මේ රටේ පහළ ස්තරයේ සිට ඉහළ නැගී එන පාටලී වැනි මිනිසකු සිදගත කොට පරාජය කිරීමට සිතීම පවා විහිළුවක් වන්නේ ඔහුගේ ශක්තිය අපි හොඳින්ම දන්නා නිසාය. මේ අත්අඩංගුවට ගැනීම පාටලීව තවත් ඔසවා තැබීමක් බව බලෙන් අන්දවුණු මිනිසුන්ට තේරෙන්නේ නැත. අනෙක මේ පලිගැනීම තුළ කියවෙන වටිනාම කාරණාව නම් දේශපාලනය තුළ පාටලී කෙතරම් ප්‍රබල මිනිසකුද යන්නයි. කිවැත්තේ එකකි. විශිෂ්ට සටන් සංගයානනි, අපි ඔබ තනි නොකරන්නෙමු. ජයග්‍රහණයට වඩා ඔබ පරාජයේදී අප සමග සිටි විශිෂ්ටයකි. එබැවින් මේ රටේ ප්‍රගතිශීලී ජනපෞර ඔබ වෙනුවෙන් බලමුළු ගන්වා යහපත් රටක ඔබගේ සිහිනය වෙනුවෙන් අපි සටන් කරන්නෙමු. මම රාජිත සේනාරත්න. උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් පාටලී වෙනුවෙන් හඬක් නගන මේ රාජිතගේ කතාව ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.